රටේ ජාතික ආරක්ෂාව කියලා කියපුවම මේක පොලිස් රාජ්‍යයක් එහෙම නැත්නම් මිලිටරි පාලනයක් ගේන්න සූදානම් වෙනවා කියලා තැති ගැන්වන බය ගන්නන ලොම් ගැහ ගන්නන ක්‍රියාදාමයකට යන්න සූදානම් කරමින් කතා කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒකට හොඳ උදාහරණේ තමයි සුදුවැන් කතන්දරේ කියනකොට සුදුවැන් කතන්දරේ පිළිබඳව විවිධාකාර කතා කරා මේම කරා මේම කරයි කියලා. නමුත් 2010 ජනාධිපති අපේක්ෂකයා මේ රටේ යුද්ධේ නිමා කරගැනීමේදී හිටපු හමුදාපතිවරයා එතුමා කියපු දේ එතුමාගේ අදහසින්ම කියනවා නම් කරපු දේ තමයි ඔව් සුදුවැන් තිබ්බා තමයි. හැබැයි 21 වෙනිදා තිබුණු මේ රටේ නැවත මිනිස් ජීවිතවලට බය ගැන්වෙන ක්‍රියාදාමය ගෙනාපු පහුගේ අප්‍රේල් 21 වෙනිදා තිබ්බ ක්‍රියාදාමයට ආව නම් එහෙම සුදු වෑන් එක තිබ්බනම් මැරෙන්න යට දෙනයි 354ක් ඉතිරි වෙනවා කියලා. 354ක් ඉතිරි වෙනවා කියලා. මෙන්න මේ කාරණේදිම සාක්ෂි වෙන මොනවද තියෙන්නේ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා විවිධාකාර ක්‍රියාත්මක කරනවට වඩා නැවත වරක් මේ රට ශක්තිමත් ආර්ථිකයක් ඒ වගේම මේ රටේ බුද්ධිමය තත්ත්වයන් සහ මේරට දාලා නොගෙන වැඩබිමක් කරන තැනට මේරට ගේන්න අවශ්‍ය පසුබිම සකස් කරලා මේ රට අනාගත පරපුරට නිදහස් නිවාල් දේශයක් ලබා දීම තමයි අපේ අරමුණ. ඒ කාරණා සියල්ල අපි කතා කරද්දි සමහර වෙලාවට තවත් කාරණයක් කියාගෙන යනවා. දෙන මොකක්වත් නෙමෙයි අලුත් කෝච්චියක් හැබැයි පරණ මිනිසුම ඉන්නව නේද කියලා. ඒක ජනතාවගේ තීන්දුව. පරණ අය අපි ඈත් කරලා අයින් කරලා යනවා නෙවෙයි. නමුත් ඒ අය මෙතෙන්ට කිට්ටු වෙනවා නම් උන්ගේ ඡන්දෙත් අපිට වටින කියලා අපි ඒ තැනකට ගන්න සූදානම් වෙනවා තමයි. හැබැයි මේකෙදි අපි අලුත්ම සංකල්පයක් ජනතාව හා තරුණ පරපුරට ගැළපෙන ආකාරයට මේ යාන්ත්‍රණය මෙහෙවන්න නිවැරදිව ක්‍රියාත්මක කරන්න රටේ නිකම නීතියක් ස්ථාපිත කරන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වීමත් එක්ක අපි අපේ ගමන යන්න කැමැත්තෙන් ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා.